දෙවයිනපුර අධ්‍යාපන අනධ්‍යන සේවකීන් අද සහ හෙට දින අසනීපනිවාඩු වාර්තා කර සේවයේ නිවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය පවසනවා. ඒ අනුව මහනුවර උතුරු මැද සහ වයඹන ප්‍රදේශ තුල අද දින එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ. නිලැඳුම් ප්‍රශ්නේ, මාර්වීම් ප්‍රශ්නේ, වාරාන්තර නිවාඩු ප්‍රශ්න, රාජකාරී ලැයිස්තු, රාජකාරී වේලාව, දීමනා සම්බන්ධ ගැටලු, රාජකාරී වේලාව සම්බන්ධව ගැටලු ඇතිලා තියෙනවා. මේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ අධ්‍යාපනයේ බිඳුවටම කඩාවැටලා තියෙනවා. දැන් හෙට සහ අනිද්දා දිනේ අපි අසනීප නිවාඩු වාර්තා කරලා මුළු දිවයිනේම පාසල්වල, ගුරු විද්‍යාලවල, විද්‍යාපීතවල අනද්දින සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තියෙනවා. එහෙමනම් අධ්‍යාපන අමාත්‍යවරයා මේකට උත්තරේ විදිහට දීලා තියෙන්නේ ආදි ශිෂ්‍යයන් සහ දෙමව්පියන්ගෙන් සහෝගය අරගෙන පාසල් පද්ධතිය එම දින දෙක කරගෙන යන්න කියලා. මෙන්න අධ්‍යාපන අමාත්‍යවරයාගේ උත්තරේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ පොසොන් නිවාඩුවේ නඩතුරුව සුපුරුදු පරිදි අද දිනේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි. මේ අතර වැටුප් විෂමතා මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේද අද වැඩවර්ජනයක නිරත වෙනවා. මේ බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අද වැඩවර්ජනය හේතුවෙන් සේවා අඩාල වූ ආකාරයයි. බාහිර රෝගී අංශයේ මේ වන විට කිසිදු වෛද්‍යවරයෙක් සේවයට වාර්තා කරලා නැහැ. ඒ වුණත් අපි අද දවසේ හදිසි සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම සියලු බුද්ධ සමිතිවල සාකච්ඡා කරලා රෝහලේ නේවාසිකංශයේ අපි ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.